ලස්සන සුන්දර දේවල් දකින්න අපි කවුරුත් කැමති. ඒ නිසාම පරිසරයේ සුන්දරත්වය හොයාගෙන මිනිස්සුන්ගේ සුන්දරත්වය හොයාගෙන අපි සංචාරයෙන් පාර දිගේ ඇවිදන් යනවා. අද අපි ආවේ දියවන්නාව පේනමානෙට. දියවන්නාව ඉදලා අපි මිනිස්සුන්ගේ ජීවිතය ගැන කතා කරන්න ලෑස්ති. මිනිස්සු ජීවත් වෙන ලොකු අරගලයකින් හැම මනුස්සයෙකුටම හීන බලාපොරොත්තු ප්‍රාර්ථනාවක් තියෙනවා. බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරන්න කියලා බොහොම තදින් අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි වැවතාවුල් ඉඳලා ඔබ ආදරය කරන කලාකරුවෙක් එක්ක ජීවිතය අධ්‍යක්ෂින් බෙදා හදා ගන්න ලෑස්ති. අයිබෝ අයිබෝ කොහොමද ජීවිතේ? ජීවිතේ සුන්දරයි. මොනවද මේ දවස්වල සිද්ධ වෙන්නේ නිර්මාණ කටයුතු? මේ දවස්වල මගේ පළවෙනි සින්දුව සරලව ඉවරුණා. වීඩියෝ එකක් මේ දවස්වල එළියට දැම්මා. ඉදිරියටත් තව ගීතයක් එන්න ඉඩ තියෙනවා. අපි කතා කරන්නේ තරුණ පරම්පරාවේ ගායන ශිල්පියෙක් එක්ක. නම කොහොමද කියන්නේ? මගේ නම ලෝහිත නයන රංගන. ලෝහිත නයන රංගනත් එක්කලා අපි කතා කරනවා. දැන් පහුගිය දවස්වල මේ හොඳටම හිට් වෙච්ච සින්දුව TikTok වල එහෙම දුවනවනේ දිගට හරහාට. ඔව් සෝඩි නග. සෝඩි නග. කවුද ලිව්වේ? කාගේද අදහස? මේක මගේ අදහසක්. මේක ලිව්වේ මම. මියුසික් කරේ ප්‍රියන්ත නාවලගේ. අපි දෙන්න එක්කහුවෙලා ලස්සන වැඩක් කරා. ප්‍රතිචාර හොඳයි. ප්‍රතිචාර බොහෝ ප්‍රතිචාර තියෙනවා. TikTok එකේ මේ දවස්වල ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. ඔහොම තමයි මේ ගීතය රචනා වුණේ සහ නිර්මාණය වුණේ. හැබැයි සමහර කට්ටිය දැන් ගීත ගැන කතා කරද්දි බයිනවනේ. ඉස්සර සින්දු නම් හොඳයි. දැන් කරන ඒවා වැඩක් නැහැ. ආ එහෙම දිනවනේ. මිනිසු හොඳයි කියනා වගේම දොස් කියපු කට්ටිය පිරියද සින්දුර? සින්දුර දොස් කියපු අය නම් එහෙම හිතියේ නැහැ. මට නම් කියලා නැහැ. නමුත් ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම හිතන්නේ සින්දුව හැමෝම අහලා තියෙනවා. සින්දුව හොඳයි. ඒගොල්ලන්ට දැනිලා තියෙනවා. යම් කිසි අර්ථයක් තියෙනවා සින්දු අර්ථයක් නැතුව නෙමෙයි. ඉතින් මං හිතනවා මගේ ලියපු අදහසත් එක්කන් ඒකට ලැබිච්ච ප්‍රතිචාරත් එක්කන් ඒක හොඳ නිර්මාණයක් කියලා. හොඳ නිර්මාණයක් බිහි කිරීම තමයි කලාකරුවගේ බලාපොරොත්තුව. සින්දු කියන්න ආවේ සල්ලි හොයන්නද? නැහැ, සින්දු කියන්න ආවේ මගේ පුංචි කාලේ දම්ම තිබිච්ච ආසාවකට. නැතුව ලැබිච්ච දෙයක් නැහැ. අතින් වියදම් කරපු දෙයක් තමයි. නැති වෙච්ච ප්‍රමාණය තමයි බොහෝ තියෙන්නේ. හරි. හුඟක් දේවල් නැති කරගත්ත තමන්ගේ ආශාව වෙනුවෙන්. අද මොකද හිතන්නේ? සින්දුවක් කරලා දැන් රටම දන්න චරිතයක් වෙලා. කොහොමද සාමාන්‍යයෙන් පාරතුරේදී හම්බෙන කට්ටිය අඳුරගන්නවද මේ තමයි සොරිනග සිංගර්පු කෙනා කියලා? නැහැ, සින්දුව නම් දන්නවා. තාම මාව දන්නේ හරියට. මොකද සින්දුව ඕඩියෝ එක ඒගොල්ලෝ අතරට ගියා. වීඩියෝ එක ආවේ ගොඩක් පස්සේ. එතකොට මාව දැන් ඉස්සරහට දැනගනි. තාම නම් මහලුකුවට මාව දන්නේ නැහැ. සෝඩි නග සින්දුව ගියපු ආදිස්සෙක් කියලා අපි කතා කර කර ඉන්නවා. නයන රංගන කියලා කියනවටද කැමති? එහෙම නැත්නම් කොහොමද වැඩිපුර කැමති? වැඩිපුරම ප්‍රති ලෝහිත කියලා වනා. ලෝහිත කියලා කියනවනම් තමයි කැමති. හරි. ලෝහිතත් එක්කලා අපි කතා කරමින් ඉන්නේ නිර්මාණ ජීවිතය සහ ලෝහිතගේ ජීවිතය සම්බන්ධයෙන්. ලෝහිත අද සින්දු කියනකොට අපතේ රසාක් කරනවා. ඔව් මම රජයේ රැකියාවක් කරනවා. ඒකෙන් ලැබෙන පඩියෙන් තමයි මේ සංගීත කටයුතුත් කරගෙන යන්නේ. නැත්තම් මට ලැබිච්ච දෙයක් නෑ ඉස්සලා කිව්වා වගේ. රස්සාවටත් ගොඩක් ආදරෙයි. මොකද මම අද මේ වීඩියෝ එක කරේ ඉදිරියට සංගීතය කරන්නේ මේ රස්සාවෙන් ලැබෙන පඩියෙන් තමයි. රස්සාවක් කරලා ඒකෙන් හම්බෙන සල්ලි ටික කන්න බොන්න මේ හැම දෙයකටමත් යොදවන්න ඕනේ. ගෙදර වියදම් වලට යොදවන්න ඕනේ. හැම දෙයක්මත් කරලා තමන්ගේ හිතේ තිබිච්ච ආසාව අවුරුදු ගාණක් තිස්සේ ගායකයෙක් වෙන එක ඒ හීනේ වෙනුවෙනුත් මේ සල්ලිම තමයි යොදවන්න වෙලා තියෙන්නේ. ඔව්. දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් මේ අකරන පිස්සුද මන්දා හම්බෙන ටික ඉතුරු කරගන්න නැතුව සින්දු කරන්න කියලා. නෑ, ඒක ඒක ඉතින් මගේ ආශාව උත්සාහය අංක එක උත්සාහය. මොකද මම ගමේ ආපු කෙනෙක්. අපිට කිසිම කාගෙන්වත් ලැබුණේ නැහැ ඉදිරියට එන්න. අපි හැකියාවන් වලට මහා ලොකු දේවල් ලැබුණ නැහැ. ඉතින් තමුන්ගේම උත්සාහයෙන් ආව මිසක් උත්සාහයෙන් තමයි මේ ඉස්සරහට ආවේ. මේ එහෙම නැතුව කවුරුත් මේ ෆීල්ඩ් එකේ තාත්තා කලින් සින්දු කියලා අම්මා සින්දු කියලා පවුලේ උදවිය සින්දු කියලා එහෙම මොනවත් නැහැ. නෑ, අපේ කවුරුත් එහෙම සින්දු කියලා නැහැ. කොහෙද ගම්බලාද? පුත්තලම. පුත්තලමේ කියලා කියන්නේ අර හඳුනා ගන්න ලේසි නෑ. පුත්තලම ඉඳන් කොච්චර යන්න ඕනද? පුත්තලම ඉඳන් කිලෝමීටර් 20ක් විතර යන්න ඕන තබ්බෝ කරුවල ගස්සවට. අලි එහෙම ඉන්නවා ගහන්නේ. ඔව්. එහෙම දුෂ්කර කාලයක් ගත කරලා තමයි අද තමන්ගේ හැකියාව සමස්ත සමාජයට විඳින්න පුළුවන් නිර්මාණයක් විදිහට ඔහු බිහි කරලා තියෙන්නේ. ලෝහිත. දැන් කොහොමද ගමේ හිටපු කාලේ අති දුෂ්කරයිනේ පැත්ත? ඔව්. ඇත්තම කියනවා අපේ ගමේ හරි දුෂ්කරයි. වතුර නෑ,
හරියට අලි ප්‍රශ්න ඔවගේ ප්‍රශ්න තිබ්බා. ඉතින් එහෙම තමයි අපි අම්මලා තාත්තලා වුණත් ගොවිතැන් තමයි කරන්නේ. මහා ලොකු දේවල් ලැබුණේ. අපි ගමේ ඉස්කෝලෙට ගියේ. ඉතින් ජීවිතේ කටුක කාලයක් තිබ්බා. තාමත් කටුක ජීවිත ගෙවනවා. මහා ලොකු දේවල් ලැබිලා නැහැ අපිට. ඉතින් ඉදිරියටවත් ජීවිතේ සුන්දර වෙයි කියලා හිතනවා. දැන් සංගීතය කියලා රුපියලක්වත් හොයලා නැද්ද තාම වෙනකන්? නැහැ. ෂෝ එකක්වත් හම්බුනේ නැහැ. නේ සින්දු හිට වෙනකොට කොරෝනා ඇවිල්ලා. කොරෝනා ඇවිල්ලා. හරි. කොහොමද දැන් ගමේ හිතවතුන් එහෙම දැන් වීඩියෝ එක බලලා ඇති. මොකද ගමේ කට්ටිය කියන්නේ ලෝයිද නියමයි පට්ට වැඩක් කියලා කියනවාද? එහෙම නැත්නම් ගමේ මිනිසුන්ට දැන් පොඩි ඊර්ෂ්‍යාවක් තියෙනවා. නෑ නෑ අපේ ගමේ කට්ටිය එහෙම ඊර්ෂ්‍යාවක් කරන්නේ නැහැ. මොකද ගමේ අය තමයි තව ඉස්සරහට මොකද්ද කරන්නේ සින්දු තව මොනාද කරන්නේ ඒ වගේ දේවල් ගොඩක් අපේ ගමේ අය තමයි හැවි දැන් නම් ලංකාව හැමෝම අහනවා. දැන් මොකද ලංකාවේ මම අඳුරනේ හින්දා ඉස්සලා මම ආවේ ගමේ. ඒක නිසා ගමේ අයට මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ගමේ අය තමයි මගේ සංගීත කලා ජීවිතේට මුල්ම අඩිතරමනේ. මේ ගීතය සෝඩිනක අතිශය ජනප්‍රිය වෙනවා. මේ ජනප්‍රිය වීම ඇතුලේ සාමාන්‍යයෙන් සින්දුවක් ජනප්‍රිය වෙද්දී YouTube එකේ වෙන්න පුළුවන් අන්තර්ජාලය වෙන්න පුළුවන් සින්දුවක් හිට වෙනකොට අපි දකින දේ තමයි channels වලින් දඩබඩ ගාලා ගහන්න පටන් ගන්නවනේ. ඔව්. සෝඩිනකට මොකද උනේ? එහෙමමද එහෙම නැත්නම් වෙනස්ද? එහෙමම වගේ තමයි. මොකද වීඩියෝ එක කරා YouTube trending වුණා. මිනිස්සු අතරටත් ගිහින් තියෙනවා. නමුත් මාධ්‍ය වලින් නම් තාම කිසිම ප්‍රතිචාරයක් නැහැ. සමහරක් විට මම ගමෙන් ආපු මාව මට උදව් ගන්න කෙනෙක් නැති හින්දාත් දන්නේ නැහැ. මාධ්‍ය වලින් තාම ප්‍රචාරයක් උනේ නැහැ. මීඩියා වල දන්න කවුරුත් නැහැ. නෑ මීඩියා වල කිසිම කෙනෙක් නැහැ. එතකොට දැන් මේ සින්දුවක් හිට වෙනකොට සාමාන්‍යයෙන් අපි අහලා තියෙන දෙයක් තමයි ලංකාවේ channels වලින් කතා කරනවා සින්දුව කරපු කෙනාට. ඔයාගේ සින්දුව දෙන්න අපි හිට කරලා දෙන්නම් පොඩි ගානක් යනවා පොඩි පැකේජ් එකක් තියෙනවා. එහෙමවත් කවුරුත් කතා කරේ නැද්ද? නැහැ. සල්ලි දීලා හරි සින්දුව ගහගන්න නැහැ. හොයලා බැලුවෙත් නැහැ. හොයලා බලන්න ගියේ නැහැ. මොකද මං ආව වගේම කවදා හරි ගහයි. අර රබර් බෝලේ මේ පේන වතුරේ යට හංගන්න බෑනේ. ඔව් උඩට එනවනේ. උඩට එනවා. ඒ වගේ තමයි ලෝහිතගේ නිර්මාණ හැකියාව. කවදා හරි දවසක උඩට එනවා. කවුරු වළක්වන්න හැදුවත් ඒක වළක්වන්න බෑ. ලෝහිත. ඔව්. නිර්මාණ සම්බන්ධයෙන් කතා කරද්දී කොටසක් කැමති අමරදේව මාස්ටර්ගේ සින්දු අහන්න. ඔව්. තව කොටසක් කැමති බයිල අහන්න. තව කොටසක් කැමති හිප් හොප් අහන්න. මේ මිනිසුන්ගේ රසස්වාදය රසවින්දනය. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ පුරුදු වෙලා තියෙන දේ තමයි සින්දුවක් කරපුවම මේක අපේ ක්‍රමයට හරියන්නේ අපේ රටට හරියන්නේ මේක අපේ සංස්කෘතියට හරියන්නේ කියලා මේ මිනිස්සු යම් යම් කණ්ඩායම් මේවා බෙදා ගන්න ඕනේ. ඔව්. ඔබ ඒකට මොකද්ද දෙන උත්තරේ? එහෙම බෙදෙන්න ඕනද? එහෙම බෙදුනට කමක් නැද්ද? ඒක ප්‍රශ්නයක් නැද්ද? මම නම් කියන්නේ එහෙම බෙදීමක් සිද්ධ වෙන්න ඕනේ නැහැ. මොකද කලාව කියන්නේ හැමෝටම අයිති දෙයක්. කලාව මිනිස්සු රස විඳිනවා. ඒක නිසා මම නම් කියන්නේ ඒක බෙදීමක් නෙමෙයි මිනිස්සු වැළඳ ගැනීමක්. බයිල අහන්න ඕන වෙලාවට ශාස්ත්‍රීය සින්දු අහලා වැඩකුත් නැහැ. නෑ. ශාස්ත්‍රීය සින්දු අහන්න ඕන වෙලාවට බයිල අහලා වැඩකුත් නැහැ. ඒ කියන්නේ දෙකම තියෙන්න ඕන. ඔව්. දෙකම තියෙන්න ඕන. සමහර වෙලාවට සමාජින්න මිනිස්සු විවේචනය කළා. හරි. ওই විවේචනය කරන මිනිස්සු සින්දු අහලා විවේචනය කරන්නේ. ඔව්. ඒ අයත් රස විඳලා සමහර වෙලාවට ඉතින් පොරටෝක් එකක් දෙන්නවා. විලෝ රහක් නැහැ. ඔව්. එහෙම කතන්දර කියන්නේ නැහැ. රහක් තිබුණද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒක රහ නිසා තමයි TikTok එකේ හැරි මේ තරම් හිට වෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඔය නැත්තම් ඕන තරම් ලංකාවේ සින්දු තියෙනවනේ TikTok කරනවනේ. හැබැයි සෝඩිනගාට ඒ තරම් ප්‍රතිචාර හම්බුනේ ඒකේ පොඩි රහක් කොතන හරි තිබුණා. මියුසික් වල වෙන්න පුළුවන්, වචන වල වෙන්න පුළුවන්, ඔබේ හඬේ වෙන්න පුළුවන්. කොතන හරි මිනිස්සුන්ට දැනෙන දැනක් තිබුණා. ඉතින් තවදවත් නිර්මාණ කරන්න අදහසක් තියෙනවද? එහෙම නැත්නම් සෝඩිනගා පොඩ්ඩක් තව හොමු දුවන්න දීලා අලුතෙන් වැඩ පටන් ගන්නවා. ඔව් සෝඩිනගා කලා විතරයි, වීඩියෝ කලා විතරයි. තව ටික කාලයක් ඉඳලා ඉවරලා අලුත් සින්දුවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. ඒක මියුසික් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. උපන්න ගම ගැන සින්දුවක් කරා කියලා කිව්වා. ඔව්. කරුවලගස්සව. ඔව්. කරුවලගස්සව සින්දුව ලියුනේ මගේ අතින්. ඒක මියුසික් කරිත් ප්‍රියන්තනාවලගේ. ඒක තියෙන්නේ අපේ ගැම ගැනමයි. ඒකත් මම හිතනවා ගොඩක් දුරට මිනිස්සු අතරට යයි. මේ නිර්මාණයේ මියුසික් අරේන්ජ්මන්ට් බලපුවම අපිට තේරෙන ටිකක් සෝඩිනගාට ළඟින් යනවා වගේ. හරි.
මේකත් මේ TikTok එක මොකද මීඩියා වලින් ලොකු සපෝට් එකකුත් හම්බෙන්නේ නැති නිසා TikTok එකේ හරි හිට වෙන්න බලාගෙන කරපු එකක් මේ නැත්තම් ඒ රිද්ම් එකද ඒකද ලෝහිතගේ සිස්ටම් එක නේ අංක එක මම TikTok බලාපොරොත්තු වෙන්න සින්දු කරන්නේ නැහැ මිනිස්සු අතරට යන කාලෙකදී අය මේ කලාකාරයා කවුද කියලා හොයයි ඉතින් මම එහෙම බලාපොරොත්තු වෙන තමයි සින්දු කරන්නේ සෝඩිනගා සින්දුවත් මම දාපු එකක් නෙමෙයි කවුරු හරි එක්කෙනෙක් දාපු සින්දුවක් ඊට පස්සේ තමයි TikTok එකෙන් ජනප්‍රිය වුනේ දැන්ට වීඩියෝස් තියෙනවා 15000ක් විතර TikTok වීඩියෝ තියෙනවා සෝඩිනගා වෙනුවෙන් ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ TikTokම කියලා හොඳ කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා ඒකෙන් රසයක් විඳිනවා නම් මට වෙච්චරයි ඒක මම ලබන තෘප්තියක් අනික මම විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මම කවුද මම මගේ රූපය ජනප්‍රිය කරවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ අදහස මගේ සින්දුව විතර මිනිස්සු අතරට හොඳ නම් ගියොත් ඇති කලාකරුවාගේ බලාපොරොත්තු හරි පාරිශුද්ධයි කලාකරුවා හැමදාම බලාපොරොත්තුනේ සල්ලි මුතුමැණික් නේ යාන වාහන වලින් හිතේ සන්තෝෂේ සින්දුවක් අහලා ඉවරලා මිනිහෙක් කප්පුඩියක් ගන්නවනම් ඊට වඩා දෙයක් නැහැ නේ ඔව් මගෙන් අහනවා ගොඩක් කට්ටිය මේ සින්දුවේ ලැබිච්ච දේවල් මොනවාද දැන් වීඩියෝ උත් කරා මොනවාද ලැබුණේ ඉතින් මට උත්තර නෑ ඉතින් මිනිස්සුන්ට කියන්න ඕකෙන් සල්ලි හම්බෙනව නේද ඉතින් මට ලැබිච්ච දෙයක් නෑ මම ඒව බලාපොරොත්තු වෙන්නේ නෑ ලැබුණොත් හොඳයි ඉදිරි නිර්මාණවලට නැතුව ඒකේ පස්සේ හඹාගෙන යන්න ඒක නෙමෙයි කලාව කියන්නේ සමහරව හඹාගෙන යනවා මම එහෙම බලාපොරොත්තුවක් නැහැ ජීවත් වෙන්න රසාවක් කරනවා ඒක මේ විනෝදාංශය ඒක මගේ විනෝදාංශය හරි කරුවල ගස්සවේ කොල්ලෙක් නේ ගමේ කොල්ලෙක් ගම ගැන ලියවෙච්ච සින්දුව රිලීස් කළා තින් රිලීස් කළා නැහැ අපි පොඩි කැලක් කියමුනා කියමු කරුවල ගස්වැව කෙල්ලගේ ලස්සන දැක්කම ගස්සන බැල්මද සුන්දර පෙම්බර හිත ළඟ අවුලන ගින්දර දුන්නොත් බහ මට මන් දෙනවා පන දුන්නොත් බහ මට මන් දෙනවා පන කරුවල ගස්වැව කෙල්ලගේ ලස්සන දැක්කම ගස්සන බැල්මද සුන්දර කරුවල ගස්වැව කෙල්ලගේ ලස්සන දැක්කම ගස්සන බැල්මද සුන්දර ඔය තමයි ඉස්සරහට එන්න තියෙන ලෝහිතගේ සින්දුව මට තියෙන ප්‍රශ්නේ තමයි මේකට අර අපි කලින් ගියෝ වගේ මේ TikTok එකේ නැගලා යන සින්දුවක් වෙයි කියලා ඔව් වෙන්න පුළුවන් මට මොකද කියන්න බෑ මම ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ නමුත් TikTok එකේ යන්න ඉඩ තියෙනවා කොහොමුණත් නිර්මාණ රස විඳින්න කැමති උදවිය ඒ නිර්මාණ හරහා තව නිර්මාණ බිහි කරන්න කැමති උදවිය මේ සින්දුව පාවිච්චි කරේ දැන් තමන්ගේ සින්දුවෙන් මිනිස්සු TikTok කරලා සමහරට ඔබ ජනප්‍රිය නොවුනට සෝඩිනගා TikTok එකේ වීඩියෝ කරපු මිනිස්සු ඔබට වඩා ජනප්‍රිය වෙලා තියෙනවා ඔව් මම ගොඩක් සතුටු වෙනවා ඒක බැලලා මොකද මම ජනප්‍රිය නැහැ ඒගොල්ලෝ ජනප්‍රිය වෙලා ඒගොල්ලන්ගේ TikTok ස්ටාර්ස්ලා වෙලා ඉන්නේ TikTok ස්ටාර්ස්ලා වෙලා තමයි ඉන්නේ මොකද මම ගොඩක් සතුටු වෙනවා ඇත්තටම මගේ නිර්මාණය එච්චර ඒගොල්ලන් තැනකට ආපු එක ගැන මම සතුටු වෙනවා ඒක තමයි මම ඇත්තටම සතුටු වෙන්නේ එහෙම නැතුව මේ හිතේ කුහකකමක් කිරිසියාවක් නෑ අයියෝ මගේ සින්දුව නඩු දානවනේ සමහර කට්ටිය සින්දුවක් තව කෙනෙක් කිව්වොත් එහෙම මං නෑ ඕන කෙනෙක්ට කියන්න පුළුවන් ඒක තමයි මිනිස්සුන්ගේ ඒක තමයි කලාකාරයෙක් කියන්නේ මගේ නිර්මාණය වෙන කෙනෙක් කිව්වට මම ප්‍රශ්නයක් නෑ නමුත් කලාකාරයා කවුද කියලා පොඩ්ඩක් හොයලා බලනවා හොඳයි මොකද සින්දුවේ සැබෑ කලාකාරයෙක් ඉන්නවනේ ඒක මම බලාපොරොත්තු වෙනවා සින්දුව ඕනෑ තැනක ගායනා කළාට කමක් නෑ කියන්න කලින් පුළුවන් නම් මේක ලෝහිත කියපු සින්දුවක් මම ආද කියනවා කියලා මතක් කරලා කියනවනම් ඒක මනුස්සකම කලාකරුවෙක්ද නැද්ද කියන එක නෙමෙයි ඕන මිනිහෙක්ට තියෙන බයි තමන්ගේ පෞරුෂය ගොඩනගා ගන්න දෙයක් ඒක තමයි පෞරුෂ වර්ධනය කරගන්න මිනිසුන් අතින් වෙන්න ඕනේ දේ ඉතින් ලෝහිත කියන්නේ හොඳ කලාකරුවෙක් හිට හොඳ කොල්ලෙක් දැන් ආණ්ඩුවේ රස්සාවක් කරනවා ඒ අතරතුරේ ලැබෙන විවේකයෙන් සින්දු කරනවා ගීතයක් අතිශය ජනප්‍රියත්වයට පත් වෙනවා ඒ නිසාම තමයි අපි මේ වෙලාවේ ලෝහිතත් එක්ක කතා කරන්න කල්පනා කළේ. ඔබට ආදරය කරන රසිකින්ට මොනවද කියන්න තියෙන්නේ? මට ආදරය කරන රසිකින්ට මම මුලින්ම කියන්න ඕනේ බොහොම ස්තුතියි. මොකද මගේ සින්දුව ඔයගොල්ලෝ අහලා ඒකෙන් මට ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම TikTok කරපු අය ඒගොල්ලෝ හින්දා තමයි මම තැනකට ආවේ නැත්තම් වෙන කිසිම තැනකින් නෙමෙයි. ඉතින් මම ගොඩක් ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙනවා. මොකද මගේ සින්දුවට TikTok කරලා එතකොට මාව රටේ තැනකට ගෙනාවු එකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නව නිර්මාණ ඉදිරියට බිහි වෙනවා. ඉස්සරහට කරවල ගැස්සවෙන්න තියෙනවා. ඊට පස්සේ
දැන් ලියවිලා හැම දෙනා සින්දු මොන සින්දු ගොඩක් ලියවිලා තියෙනවා හොඳ නිර්මාණ ඉස්සරහට දාන අපි මේක අදා කරන කරුවල ගස්සව එන්න තියෙන සින්දු හැබැයි ඊට කලින් අපි අද මේ ලෝහිතට කතා කරන්න විශේෂ හේතුවක් තියෙනවනේ ඔව් ලෝහිත නිර්මාණය කරපු අතිශය ජනප්‍රියත්වයට පත් වෙච්ච සෝඩිනගා සින්දුව සෝඩිනගා හරහා තමයි ලෝහිත කියන චරිතය සමස්ත රටක් හඳුනාගන්නේ ඒ නිසා අපි මේ මතකයේ ටිකක් අවදි කරනවා නම් හොඳයි ගීතේ කොටසක් ගායනා කරනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා පුළුවන් පුළුවන් අපි කියමු ඕන වෙලාවක අපි කරන බාර ගන්න ලෑස්ති ලෑස්ති කරන රසාවත් එක්ක මේ වෙලාවට ඔව් හරි අපි කොටසක් කියමු තාලෙට ඉඟ සොලවා උඹ යන විට සෝඩි නගා මා හදවත සැලුනා උඹ දන්නේ ඒක නගා පිම්මල් පාර දිහා මම දැස අයා සිටියා ඩිංගක් hina වෙලා පළයම් මගේ හිත ගත්තු නගා 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 මගේ සෝඩි නගා හෘදේ තලා උඹ hina වුණා බලා බලා මම ඉන්නේ බලා කැන්දන් යන්නට උඹව නගා රටක් ආදරය කළා මේ ගීතේ සෝඩි නගා ගීතේ නිර්මාණකරුවා හිමිගරුවා එක්ක තමයි අපි කතා කළේ තව කතා කරන්න ඕනේ නෑ ලස්සන නිර්මාණ ගොඩක් තියෙනවා අපි සංචාරයෙන් නිර්මාණකරුවෙක්ගේ නිර්මාණ හැකියාව පිළිබඳව අලුත්ම නිර්මාණ පිළිබඳව කතා කරන්න ආව වෙලාව එහෙනම් අපි ආරාධනාව පිළිගත්තර බොහොම ස්තුතියි ස්තුතියි අලුත් නිර්මාණත් එක්ක හම්බෙමු සංචාරය අපි ආරම්භ කරමු මිනිසුන්ගේ ජීවිතේ හොයාගෙන මේක සෝඩිනගා සම්බන්ධයෙන් අපි කතා කළේ ලෝහිත තමන්ගේ හැකියාවෙන් ජනප්‍රියත්වයට පත් කරගත්ත ගීතය තමයි සෝඩිනගා සෝඩිනගා වගේම ළඟ ළඟ එනවා කරුවල ගස්සව සින්දුව මේ සින්දුවත් රිලීස් කරද්දී අපිත් එක්ක රිලීස් කරමු අනිවාර්යෙන්ම අනිවාර්යෙන් අපි ලෑස්ති හිත හොඳ මිනිස්සුන්ට ආදරණීය මිනිස්සුන්ට අත දෙන්න සංචාරය අපි ආරම්භුනේ ඒක එහෙනම් ඉතින් සංචාරයේ YouTube නාලිකාව subscribe කරන්න මේ වගේ ලස්සන සුන්දර මිනිස්සු හොයාගෙන සුන්දර සංචාරකදී යලිත් අපි මුණ ගැහමු එතකන් පරිස්සමින් ඉන්න ජය වේවා